උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාලසීමාවේදී කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබා දීමට ඊයේ දින එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේදී ඊයේ පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුයි. ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඇතුළු තවත් පාර්ශ්ව කිහිපයක් එක්ව සිටියා. ලබන මස 17 වනදා දක්වා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට එහිදී ගිවිසුමක්ද අත්සන් කර තිබෙනවා. ඒ අනුව අද සිට උසස් පෙළ විභාගය අවසන් වනතුරුම දෛනික විදුලි කප්පාදුව නවතා දැමීමටයි එහිදී තීරණය කෙරුණේ. ලබන මාස 17 වෙනි දක්වා ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය සලකලා විදුලිය කැපීමකින් තොරව විදුලිය අඛණ්ඩව සපයන්න එකඟතා දිවිසුමකට අත්සන් කරුවා. ඒ අනුව විදුලිය කැපීම අද සිට ලබන 17 වෙනි දක්වා නොකරන බවට උපයෝගිතා කමිෂමත් විදුලි බල මණ්ඩලයත් පොරොන්දු වුණා. හෙට දිනේ සිට පෙබරවාරි 17 වෙනිදා දක්වා විදුලිය විසන්ධි කිරීමකින් තොරව විභාග කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් විභාග කාල සීමාව තුළදීත් ඒ වගේම ඊට පසුව රාත්‍රී කාලයේදී අධ්‍යාපන කටයුතු සඳහා සිසුන්ට ඒ අවස්ථාව ලබා දීම සඳහා විදුලි කප්පාදුවක් නොකර සිටීමේ ක්‍රමවේදයක් තමයි කතා කරේ. ඒ අනුව හෙට දිනේ සිට අඛණ්ඩව ලබන මාසයේ 17 වෙනිදා දක්වා වෙනකම් විදුලිය විසන්ධි නොකර 3,21,000 වෙන උසස් පෙළ අදාන ශිෂ්‍යයන්ට අවශ්‍ය පහසුකම් මේ ආයතන ඔක්කොම එකතු වෙලා ලබා දෙයි කියන පදනමේ තමයි අපි ඉන්නේ. ප්‍රය 24ම විදුලි ලබා දීමේ ක්‍රමවේදයක් තමයි සාකච්ඡා කරනු ලැබිලා. ඒ සඳහා තමයි මේ ලැබිලා තියෙන එකඟතාවයේ සිළු දිනාවන් අපිට ලැබිලා තියෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.